ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ ළඟින් අපේ මවුලවිතුමන් ළඟින් පියතුමන් ළඟින් ගුරුකල්තුමන් ළඟින් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් හැටියට කටයුතු කරන නිහාල් අබේසිංහ සොයුරාගෙනුත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ලා සහෝදරයාගෙනුත් ඒ වගේම අපගේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවට සහභාගි වෙලා ඉන්න සියලු දෙනාගෙනුත් අවසරයි. විශේෂයෙන්ම අපි අද මේ මොහොතේ උදා වෙලා තිබෙන මේ අවස්ථාව ඡන්දයක් කේන්ද්‍ර කරගෙන උදා වූ අවස්ථාවක් නොවේ. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉතාමත් සැලසුම් සහගතව ශේස්ත්‍ර ගණනාවක වැඩ කරමින් හිටියා. එකක් අපි මේ කඩාවැටී තිබෙන රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන බලවේගයක් ගොඩනැගිය යුතුයි. ඒ පිළිබඳව අපේ රටේ විවිධ ශේස්ත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකතු කරගනිමින් ඒ අය බලමුළු ගන්වමින් අපි ඉදිරියට ආවා. ඒ වගේම ඒ විතරක් අපිට ප්‍රමාණවත් වන්නේ නැහැ. අපි ශක්තිමත් මතවාදයක් අපේ ජනතාව වෙත ගෙන ආයීතෝ තිබුණා. අපි දීර්ඝ කාලයක් අපේ රටට සිදු වී තිබෙන විපත පිළිබඳව ඒ විපතට ඇති වූ හේතු පිළිබඳව එයින් ගොඩ යන්නේ කෙසේද කියන කරුණු පිළිබඳව දීර්ඝ කාලයක් මේ රටේ පොදු ජනතාවත් එක්ක සාකච්ඡා කරමින් හිටියා. මම හිතනවා ඒ සියල්ල සම්පින්න කරලා විධිමත් වැඩපිළිවෙලක් අපේ රට හමුව තැබීම තමයි ඊළඟ අදියර. ඒ අදියර තමයි අපි මේ මොහොතේ සම්පූර්ණ කරන්නේ. එහෙමනම් අපිට ශක්තිමත් මතවාදයක් තිබෙනවා, ශක්තිමත් බලවේගයක් තිබෙනවා, ඒට නායකත්වය දී හැකි නායක මණ්ඩලයක් තිබෙනවා. ඒ වගේම අපේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන මාවත තිබෙනවා. එනිසා මේක තමයි අපේ රටේ ජයග්‍රහණයේ මාවත සැප්තැම්බර් මාසේ 21 වෙනිදා උදා වෙන්නේ. මේක තමයි මාවත. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල සකස් කර ගැනීම සඳහා මම හිතන්නේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ශේස්ත්‍ර 34ක් කේන්ද්‍ර කරගෙන විද සාකච්ඡාවන් පැවැත්වුවා. මම දන්නවා බොහෝ අය තමගේ කාලය, තමන්ගේ දැනුම නිර්ලෝභීව මේ ව්‍යායාමයේ සඳහා මැදිහත් වුණා, ලබා දුන්නා. ඒ සියලු දෙනාටත් මම හිතනවා මේ අවස්ථාවේදී අපි ස්තුතිය පිරිනැමිය යුතුයි. ඔහුගේ දායකත්වයේ, ඔහුගේ මැදිහත් වීම ප්‍රබල දායකත්වයක් සපුවා මෙවැනි වැඩපිළිවෙළක් සකස් කරන්න. ඒ වගේම ඒ පහළ කුසිකර්මාන්ත නම් පහළ ඉන්න ජනතාවත් එක්ක මේ පිළිබඳ සංවාදයේ දුණා. ඒ ශේස්ත්‍රවල ඉන්න කණ්ඩායම් එක විවිධ කාලයක තුල අපි සංවාදයේ දුණා. ඒ නිසා අපි උඩ සිට බලන ප්‍රවේශයකට වඩා ඒ ශේස්ත්‍රයේ ඉන්න ජනතාව ඒ ශේස්ත්‍රයේ පිළිබඳ අවබෝධය, අත්දැකීම් සහ ඔවුන්ගේ තිබෙන උවමනාවනු වැඩපිළිවෙළ තුල අඩංගු වී තිබුණා. එනිසා එහෙම වෙහෙසකුත් අපි දරුවා මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න. එනිසා මම හිතනවා ඒ අවසන් ප්‍රතිඵලය හැටියට තමයි අපිට ශක්තිමත් වැඩපිළිවෙලක් අපිට ඉදිරිපත් කරන්න ලැබිලා තිබෙනවා. පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කියලා. මීට අමතරව අපි වඩාත් ගැඹුරින් සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳවත් ඒ ශේස්ත්‍රයට අදාළ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තිබෙනවා. සංචාර කර්මාන්තය පිළිබඳව ගැඹුරුම එකක් පළල් විස්තරයක් අපි අද හවස ඉලි දක්වන්න නියමිතව තිබෙනවා. ඒ වගේම අපි ශේස්ත්‍ර ගණනාවක R&D ශේස්ත්‍රය පිළිබඳව, බලශක්ති ශේස්ත්‍රය පිළිබඳව, ඉංජිනේරු ශේස්ත්‍රය පිළිබඳව, IT කර්මාන්තය පිළිබඳව, සමාජ ආරක්ෂණය පිළිබඳව මේ ආදි ශේස්ත්‍ර ගණනාවක අපි වැඩපිළිවෙළ සකස් කළා තිබෙනවා. මේ වැඩපිළිවෙල සඳහන් වී තිබෙන එක යම් සාරාංශයක් විතරයි. නමුත් වැදගත් ශේස්ත්‍ර වලට අපි වෙනම වැඩපිළිවෙළ සකස් කළා තිබෙනවා. පහුගිය කාලේ අපේ වැඩපිළිවෙල ගැන අපි ගැන
අපිට වඩා කතා කරේ වෙන අය. නේද? අදත් අපේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව, අපේ ආණ්ඩු පාලනය පිළිබඳව වැඩිපුර කතා කරමින් තිබෙන්නේ වෙන අය. අපි ගොඩක් ඒවට පිළිතුරු ලබා දෙන්න යන්නේ නැහැ. අපි අනවශ්‍ය සංවාදයක, අනවශ්‍ය ගැටුමකට අපි මැදිහත් වෙන්න යන්නේ නැහැ. හැබැයි අපි අද ඒ සියලු අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු, ඒක තමයි ඔවුන්ගේ දේශපාලන භාවිතාව. ඒ සියල්ලටම ශක්තිමත් පිළිතුරක් ලබා දීලා තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩපිළිවෙළ තිබෙනවා. මේක තමයි අපේ භාවිතාව. ඔවුන්ට හිමි භාවිතාව තමයි අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු ප්‍රචාර කිරීම තමයි ඔවුන්ගේ භාවිතාව. ඒක ඔවුන්ගේ භාවිතාව. ඒක ඔවුන් තෝරා ගන්න මාවත, මේක අපි තෝරා ගන්න මාවත. විශේෂයෙන්ම මේ වැඩපිළිවෙළ තුළ කරුණු කීපයක් මම අවධාරණය කරන්න කැමති ගැබ් වෙලා තිබෙනවා. අපි දන්නවා අපේ රට පද්ධතියක් ලෙස කඩාවැටී තිබෙන්නේ. ඒ කියන්නේ අපි ඕනෑම ශාස්ත්‍රීය පුරවැසියෙක්, ඕනෑම ශාස්ත්‍රීය නියලන කෙනෙක් හම්බුනහම එයාට කියන්න තියෙනවා ඒ ශාස්ත්‍රයේ පිළිබඳ කතාවක්. ඛේදනීය කතාවක්. අපි නීති විධානයේ ආධිපත්‍ය වගකීම් දරන ආයතනවල කණ්ඩායම හම්බුණු ඔවුන් ඒ ආයතන පද්ධතිය ඇති වී තිබෙන කඩාවැටීම, නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා තිබෙන බාධාවන් කඩාවැටී තිබෙන ස්වභාවය ඔවුන් අපිට පෙන්වුම් කරනවා. අපි සංචාර කර්මාන්තයේ නියැලෙන කණ්ඩායමක් හම්බුනොත් ඔවුන්ට ඔවුන්ගේ වූ කතාවක් තියෙනවා කියන්න. අපි මේ රටේ කර්මාන්තකරුවන් හම්බුනොත් ඔවුන්ට ඔවුන්ගේ ශාස්ත්‍රය මුහුණ දී තිබෙන ඛේදවාචකයක් තියෙනවා කියන්නේ. අපේ විගණකාධිපතිවරුන්, ගණකාධිකාරිවරුන් හම්බුනොත් ඔවුන්ට කියන්න තියෙනවා අපේ විගණනය පිළිබඳ මහා ඛේදවාචකකින් සමන්විත කතාව. අපේ ආගමික ශාස්ත්‍රඥ වහන්සේලා හම්බුනොත් ඔවුන්ගේ ශාස්ත්‍රයන් පිළිබඳව කියන්න තියෙනවා විශාල ඛේදවාචකයක කතාවක්. ඒ කියන්නේ මොකද්ද? අපි එකක දෙකක අර්බුදයක නෙවෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ සමස්ත පද්ධතියම අර්බුදයක. එනිසා අපේ රට සමස්ත පද්ධතියම කඩාවැටුණු රටක්. අපි කිසිවෙකුට කවරෝ ශාස්ත්‍රයක් පිළිබඳ බලාපොරොත්තුවක්, කවරෝ ශාස්ත්‍රයක් පිළිබඳ සුබදායි හැඟීමක් අද ඉතිරි වී නැහැ. කවර ශාස්ත්‍රය පිළිබඳ අපිට සුබදායි හැඟීමක් තිබෙන්නේ? කවර ශාස්ත්‍රය පිළිබඳ අපිට අපේක්ෂාවක් තිබෙන්නේ? කවර ශාස්ත්‍රයන් පිළිබඳ අපිට බලාපොරොත්තුවක් කිසිවක් නැහැ. එනිසා සමස්ත රටම, සමස්ත දේහයම පද්ධතියක් ලෙස කඩාවැටී තිබෙනවා. එහෙනම් අපිට පැවරෙන වගකීම, අපි පවරා ගන්නා වගකීම අන් කවරක්වත් නෙවෙයි. මේ පද්ධතියක් ලෙස කඩාවැටී තිබෙන රාජ්‍ය යලි පුනරුදයක් කරා ගෙන යාම, පුනරුද යුගයක් නිර්මාණය කිරීම. මොකද කුඩා කුඩා ප්‍රතිසංස්කරණ වලින් තවදුරටත් මේට පිළිතුරු ලබා ගැනීමට හැකියාවක් නොවන බව අපි කවුරුත් දන්නවා. කොච්චර කුඩා ප්‍රතිසංස්කරණ කරන්න උත්සාහ කරලා තිබෙනවද මොකද්ද ප්‍රතිඵලය? නැවත නැවත අර්බුදයේ වර්ධන වෙමින්, නැවත නැවත අර්බුදයේ පෝෂණය වෙමින් යන එක තමයි ප්‍රතිඵලය බවට පත් වී තිබෙන්නේ. එනිසා පුරවැසියන් හැටියට, රටක් හැටියට අපි මේ අභියෝගේ බාර ගන්න ඕන. මොකද්ද? මේ පද්ධතියම යලි ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙල තමයි ජාතික ජනබලවේගයේ බාර ගන්න සූදානම් වෙලා තිබෙන්නේ. එක තැනක නෙවෙයි, එක කොටසක නෙවෙයි, එක ශාස්ත්‍රයක නෙවෙයි, එක පුරවැසියෙකුට නෙවෙයි, සමස්තය කඩාවැටුණු රටක්. ඇත්තගත්තුත් මුල ඉඳන් ලස්සන වියමනක් අපිට වියන්න සිදු වී තිබෙනවා. මුල ඉඳන් සමහර විට ඇති වී තිබෙන කලබගෑනිය, ඇති වී තිබෙන වියවුල දෙස බලපුවාම විටක එකක් දුර සිට බැලුවොත් කොතනින්ද පටන් ගන්න කියලා නේද හිතා ගන්න බැරි තරමටම මේ වියවුල විනාශකාරී.
හැබැ අපි මේ වැඩපිළිවෙල ඇතුලේ ප්‍රමාණිකූලව මේ ඇති වී තිබෙන වියවුල විසඳීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් ක්‍රියාකාරකම් රැසක් ඉදිරිපත් කොට තිබෙනවා. නිකන් ටිකක් බාහිරින් දුරින්ින් බැලුවොත් කොතනද කොතනින්ද පටන් ගන්න කොතනද කෙලවර කරන්න කොතනද අවුල් ජාලාවක් නැත්තේ කොතනද නූල් බෝලේ පැටලි සහගත තැන ලෙහන්න පටන් ගන්න වගේ වියහුලක මේ සමාජයේ තිබෙනවා. හැබැයි අපි මේ වැඩපිළිවෙලේ ක්‍රමවත් විධිමත් පියවරෙන් පියවර මේ රාජ්‍ය පොහොසත් රාජ්‍ය බවට පත් කරන්නත් අපේ පුරවැසියන්ට ලස්සන ජීවිතයක් උරුම කිරීම දීම සඳහා මේ වැඩපිළිවෙල සමන්විත වෙලා තිබෙනවා. පළමු කොටම අපේ වැඩපිළිවෙල අපි බර තබනවා. අපේ රට ඉස්සරහට යන්න නම් නීතියේ විධානයේ ආධිපත්‍යයේ නිසි පරිදි තහවුරු විය යුතුයි. නීතියේ තියෙන ප්‍රධාන මූලධර්මයක් වන නීතිය ඉදිරියේ සැවම සමානයි කියන මූලධර්මයට යලි පණ දිය යුතුයි. මේ කිසිවක් අද නීතියේ විධානයේ ආධිපත්‍ය මේ සරම් බිඳ වැටීමට හේතු සාධක වූවේ අනපනත්තල දුබලතාවයන් නොවේ. ආයතන විව්‍යංගයේ දුබලතාවෙනුත් නොවේ. ආයතන ශක්තිමත් ආයතන විව්‍යන් තිබෙනවා. ශක්තිමත් නීති පද්ධතීන් තිබෙනවා. ප්‍රශ්නේ මතුවී තිබෙන මොකද්ද? අපේ රටේ කැත දේශපාලන සංස්කෘතිය. අපි යලි අපේ රටේ පුරවැසියන්ට නීතිය පිළිබඳ විශ්වාසය ගොඩනැගිය යුතු නැද්ද? ඔබ හිතන්න කවරෝ බරපතල ගණේ ප්‍රහාරයක් සිදු කරලා ඒ ප්‍රහාරක සැලසුම් කරන අයට ජනාධිපති පුටුවෙත් වාඩි වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් සමාජයේ ගොඩනැගුණොත් මොකද්ද වෙන්නේ? මහා පරිමාණ මංකොල්ලයන් සිදු කරලා ඔහුට ජනාධිපති ධූරයක් දරන්න පුළුවන් කියලා සමාජය ගොඩනැගුණොත් කොතනින්ද මේ සමාජය කෙලවර වෙන්නේ? ඒ සියල්ල අපරාධවලට දූෂණයන්ට නීතිය බිඳවැට්ටීමට උත්ප්‍රේරණය සපයනවා. දන්නවා මා කියන්නේ ගොඩාක් සාක්ෂි සාධක එකතු කරගත් එකතු කරගෙන විමර්ශනය කරලා නොතිබුණත් සමාජය තුළ මේක තමන්ගේ ජීවන අත්දැකීම් වලින් දැකලා තියෙන අපරාධ. හැබැයි අපරාධ නිදැල්ලේ වර්ධනය වෙමින් තිබෙනවා නම් අපරාධ කරපු අයට දඬුවමක් ලැබෙන්නේ නැත්නම් සමාජයේ කොහොමද යන්නේ? ඒ නිසා අපි සහතික වශයෙන් යලි අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරනවා. මේ ආයතන ගිලගෙන තිබෙන දේශපාලන මැදිහත් වීමෙන් අපි මේ ආයතන මුදව ගන්නවා. රටකට ඉන්න ඕන පොලිස්පතිවරයෙක් මිසක්කා රටකට ඉන්න ඕන නමක් නෙවෙයි. අපිට අවශ්‍ය පොලිස්පති ධූරයක්. හැබැයි ඔවුන්ට අවශ්‍ය පොලිස්පතිවරයෙකුගේ නමක්. ඒක නෙවෙයි වෙලද? එහෙම රටක නීතිය පවත්වාගෙන යන්න පුළුවන්ද? එනිසා අපි මේ වෙනස් කරනවා. දෙවනුව අපේ රටේ දීර්ඝ කාලයක් සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය නිර්මාණය කරගන්න අසමත් වී තිබෙනවා. අපේ රටේ මුළු දේශපාලන ව්‍යුහයම සකස් වී තිබෙනේ අනේකාට එරෙහිව දකුණට එරෙහිව උතුරේ දේශපාලනය උතුරට එරෙහිව දකුණේ දේශපාලනය මුස්ලිම් කෙනාට එරෙහිව සිංහල දේශපාලනය සිංහලයාට එරෙහිව මුස්ලිම් දේශපාලනය මොකද තියෙන්නේ? අපේ රටේ දේශපාලනය anu අනේකාට එරෙහි දේශපාලනය අනේකාට එරෙහි දේශපාලනයකින් කවදාවත් සමගිය නිර්මාණය කරන්න බෑ. සමගිය නිර්මාණය කිරීම වගන්ති ඇතුලේ නීතිය ඇතුලේ අයිතිවාසිකම් ඇතුලේ පමණක් නෙවී තිබෙන්නේ. සමගිය නිර්මාණය කිරීමේ ප්‍රධාන සාධක අපි හිතන්නේ තිබෙන්නේ දේශපාලනය තුළයි. අනිත් සාධක අපි සම්පූර්ණ කරන්න ඕන. හැබැයි ප්‍රධාන පංගුවක් තියෙනවා දේශපාලනය තුළයි. මොකද සිදුවී තිබෙන්නේ? මුළු දේශපාලනයම අනේකාටරි දේශපාලනයක් නම් අනේකාටරි දේශපාලනයකින් අනේකාගේ ගරුත්වය අනේකාගේ වටිනාකම අනේකාගේ ආරක්ෂාව සහිත රාජ්‍යයක් නිර්මාණය කරන්න බෑ. එනිසා අපි පළමු කොට කරන දේ තමයි ජාතික ජන බලවේගයේ මුළු දේශපාලන න්‍යාය පත්‍රයේම තියෙන්නේ
අනෙකාට එරෙහි දේශපාලනයක් වෙනුවට සමගියේ දේශපාලනයක් තමයි ජාතික ජනබලවේගය දේශපාලනය අපතේ. අනතුරුව ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. විශේෂයෙන්ම අපි දන්නවා 2015-19 කාලවකවානුවේ මහජනයාගේ අදහස් විමසමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා විශාල යෝජනා සකස් කළා තිබෙනවා. හැබැයි ඒක අතරමැන අඩපණ වී තිබෙනවා. අපි ඒ ක්‍රියාමාර්ගයේ ඉක්මනින්ම අවසන් කොට අපේ රටේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිගැනීමට භාජන වෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි ස්ථාපිත කරනවා. එතරින් අතර නොවී ප්‍රායෝගිකව දෙමළ භාෂාව කතා කරන සිංහල භාෂාව කතා කරන පුරවැසියන්ට තමන්ගේ භාෂාවෙන් තමන්ගේ රාජ්‍යත් එක්ක ගනුදෙනු කරන්න තියෙන අයිතිය ප්‍රායෝගිකව අපි ස්ථාපිත කරන ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි දෙමළ පුරවැසියෙකුට තමන්ගේ භාෂාවෙන් රාජ්‍යයට ලියුමක් කරියොත් රාජ්‍යයෙන් තමන්ගේ භාෂාවෙන් පිළිතුරක් ලැබිය යුතුයි. පොලිසිය ඉදිරිපිට දෙමළ භාෂාවෙන් කතා කරන පුරවැසියෙකුට තමන්ගේ භාෂාවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම අයිතිය තිබිය යුතුයි. එනිසා භාෂාවේ අයිතිය වගන්ති තුල පමණක් නෙවෙයි, භාෂාවේ අයිතිය යථාර්ථවාදීද ස්ථාපිත කිරීම සඳහා අපි අපේ වැඩපිළිවෙළ යෝජනා සකස් කළා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සියලුම ආගම්වල නිදහස, ආගම් ඇදහිමේ අයිතිය, ඔවුන්ට අනන්‍ය සංස්කෘතිය වලට ගරු කිරීම ඉදිරියට ගෙන යාමින් අපේ රටේ දිගු කාලයක් අපි අසමත් වී තිබෙන ජාතික සමගිය නිර්මාණය කිරීමේ මහා ප්‍රයත්නයට ජාතික ජනබලවේගයේ අත තියෙනවා. එක සාර්ථක කරනවා. ඊළඟ යහපත් ආණ්ඩුකරණයක් අපිට අවශ්‍යයි. අපේ ආණ්ඩුකරණය පිළිබඳව හැම කෙනාටම තිබෙන්නේ පිළිකුල් සහගත විවේචනාත්මක අදහසක් තමයි අපේ ආණ්ඩුකරණය පිළිබඳ තිබෙන්නේ. එනිසා පළමු කොට මේ ආණ්ඩුකරණය ගිලගෙන තිබෙන දේශපාලනයේ අපි මේ ආණ්ඩුකරණය නිදහස් කරගන්නවා. ඒක දේශපාලනය. බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම සහ ඒක ඇවිල්ලා මේ ඒක තියෙන මේ ඒක ගිලා බහැලා තිබෙන්නේ. ඒක දැන් ස්වයංම පත්තර ලිදාරි මහත්මයා කල්පනා කරනවා, මෙතනින් මට උඩට යන්න නම් තියෙන එකම පාර ඇමතිවරයාට ඔළුව වැනීම පමණයි. එතෙන්ට මේක, ඒ කියන්නේ මේක දැන් අර කෙනෙකුට පත්වීමක් දීලා ඊළඟ තව කෙනෙකුට පත්වීමක් වගේ තැනක නෙවෙයි මේක තියෙන්නේ. මේක මුළු දේහෙම ගිලිගෙන තිබෙනවා රාජ්‍ය යාන්ත්‍රණයෙන්. ඔවුන් ස්වයංව බලපෑමකින් තොරව නිරන්තරයෙන්ම ඔවුන්ට ඇසිරෙන බලකරු තිබෙනවා. ඔවුන්ගේ ඉදිරි අනාගතයේ තමන්ගේ රාජකාරී සේවය රඳා පවතින්නේ දේශපාලකයාට කොච්චර හිස නමනවද කියන සාධකය මත. කියන්න ඕනේ, කතා කරන්න, ඒ දේහෙම ගිලගෙන තිබෙනවා. එනිසා අපි මේ ආණ්ඩු කරන දේහය මේ දේශපාලන මැදිහත් වීමෙන් මුදව ගන්නවා. අපිට කිසිදු පෞද්ගලික දේශපාලන උවමනාවක් නැහැ මේ රාජ්‍ය සේව හසුරුවන්න. යහපත් ආණ්ඩු කරන සඳහා අවශ්‍ය වෙන ජනාධිපතිවරයාගේ බලතල අපි සීමා කරන්නත්, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකදී අපි අහෝසි කරන්නත් බැඳී සිටිනවා. ලෝක ඉස්සරහට යන්නේ තනි පුද්ගලයන් මත නෙවෙයි, ඒ ඉතිහාසය, ඒ ගෝත්‍රික යුගයේ ගෝත්‍රය රඳා පවතිනවා ගෝත්‍රේ නායකයන් මත. හැබැයි ශිෂ්‍ය සමාජයේදී ඒ සමාජය රඳා පවතින්නේ සාමිකත්වයේ මත. හැබැයි අපි ගමන් කරමින් තිබෙන්නේ සාමිකත්වයේ මත තීන්දුව ගන්න ව්‍යුහයකට නෙවෙයි, අපි ගොඩනැගලා තිබෙන්නේ නීති පද්ධතියෙන්ම තනි පුද්ගලික ආධිපත්‍ය මත. එනිසා මේ විධායක ජනාධිපතිවරු අවහොසි කළ යුතු කියන ස්ථාවරය අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම අපේ අමාත්‍ය ධූර ගොඩනැගීම එක හරි වැදගත් ආණ්ඩුකරණයට. අමාත්‍ය ධූර තම තමන්ගේ සිතැඟිය අනුව තමන්ට කිට්ටු අමාත්‍යවරයෙක් නම් කිට්ටු කෙනෙක් නම් එයාට වැඩි ප්‍රමාණයක් දීමින්, තමන්ට කපන්න ඕන කෙනෙක් නම් එයාට අඩු ප්‍රමාණයක් දීමින් වැඩිම ව්‍යාපෘති චලන වෙනේවා තමන්ගේ අතීත පවත්වා ගනිමින් මේවන කැබිනට් ඉතිහාසයක් තමයි අපිට තියෙන්නේ. එක්තරා කාලෙදි මට මතකයි ඉඩම් අමාත්‍යංශ ඇමතිවරයෙක් ගාව තිබෙනවා. හැබැයි ඒකේ LRC ඒකේ තමයි ඉඩම් තියෙන්නේ, ඒක ජනාධිපතිවරයා ගාව තියෙනවා.
පරිසර අමාත්‍යංශය පරිසර ඇමතුරයා ගාව තිබෙනවා. ඒකේ වටිනාම ඉඩම් තියෙන විරණ සංරක්ෂණ ඉඩම් විරණ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපතිර ගාව තියෙනවා. විදුලි සංදේශන අමාත්‍යවරේ ගොඩනගෙනවා. හැබැයි ඒකේ වැදගත්ම කොටස තමයි TRC එකට TRC එක ජනාධිපතිර ගාවට යන ගන්නවා. ඒකේ මොකද්ද? සෑම අමාත්‍යංශිකම බලවත් මදය තමන්ගේ අතර ගන්නවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව උපරිම අමාත්‍ය දූර 25යි අමාත්‍යංශ 25යි විධිමත් ගොඩනගල ද අමාත්‍යංශ 25යි. මේ රාජ්‍ය අමාත්‍ය දූර කියන පිස්සුව නතර කරන්න ඕන. ඒක බොරුවක්. රාජ්‍ය අමාත්‍ය දූරේ සහ කැබිනට් අමාත්‍ය දූර අතර තියෙන එකම වෙනස රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට සහභාගී නොවීම විතරයි. වෙන කිසි වෙනසක් නෑ. සමහර විට ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් තිබ්බොත් ඒත් කැබිනට් එකට යන්න පුළුවන්. ඒ නිසා මේ රාජ්‍ය අමාත්‍ය දුර ගොඩනැගීම යනු අර තමන්ට යමක් උපයා ගැනීම සඳහා ආයතන බෙදා දීම. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරතේ රාජ්‍ය අමාත්‍ය දුර නැත. අමාත්‍ය දුර උපරිම 25යි. ඒකට සරිලන නියෝජ්‍ය අමාත්‍ය දුර ජනාධිපතිවරයාගේ ඇමතිවරුන්ගේ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ මහජනයාගේ මුදල් නාස්ති කරමින් කරන මේ සුක විහරණ සහිත රාජ්‍ය ආණ්ඩුකරණය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නතර කරන යහපත් ආණ්ඩුකරණය රටට අවශ්‍යයි. තුන්වෙනුව හතරවෙනුව ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපි දන්න ලෝකීය භූදේශපාලන ගැටුම් වලින් පිරලා තිබෙන ලෝකයක්. එක යුගයකදී ලෝකය පැහැදිලි කේන්ද්‍ර දෙකකට ගොනු වෙලා තිබුණා. වර්තමාන ලෝකයේ කේන්ද්‍ර දෙකක් නෙවෙයි නේද, කේන්ද්‍ර ගණනාවක් එක විසිරලා තිබෙනවා. අපේ අසල්ලස් ඉන්දියාව ඒ භූදේශපාලනයේ තරඟකරුවි බවට පත් වෙලා තිබෙනවා. අපි ඒ ආසන්නයේ පිහිටි භූමියක් බවට පත් වී තිබෙනවා. තවත් බලවත් රාජ්‍යයන්ගේ භූදේශපාලන කේන්ද්‍රයක් බවට අපේ භූමිය පත් වෙමින් තිබෙනවා. එනිසා අපි හිතනවා අපට ශක්තිමත් ස්ථීරසාර විදේශ ප්‍රතිපත්තික අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා වැඩියෙන් පෙන්නුම් කරන යුගයක් මේක. අපි තා පැහැදිලිව කියනවා අපේ කලාපීය ආරක්ෂාවට කලාපීය රාජ්‍යන්ට තර්ජනයක් වෙන ආකාරයෙන් ලංකාවේ ගොඩබිමත් මුහුදත් ගුවනත් උපයෝගී කරගන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඉඩ දෙන්නේ නැහැ. අපේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන මූලධර්මයක ගනුදෙනුවේදී ඒක අපේ රටට කොච්චර වාසිද අවාසිද කියන එක තමයි අපි ගනුදෙනුවේදී ප්‍රධාන සාධක ලෙස සැලකිලි භාජනය කරන්නේ. මේ විදේශ ප්‍රතිපත්තියක් අපිට අවශ්‍යයි. මේ රට ගොඩනගන්න. ඊළඟ අපි කවුරුත් දන්න එක වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයක් අවශ්‍යයි. ඒක දීර්ඝ කාලයක් මේ රටේ ජනතාවගේ තිබෙන ප්‍රාර්ථනයක් අරමුණක් බලාපොරොත්තුවක්. අන්නේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය වෙන වගන්ති කරුණු අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ තොර තිබෙනවා. අනාගතයේ සිදුවන දේ වැළැක්වීම සඳහා පමණක් නොවේ අතීතයේ සිදු වූවටද දඬුවම් ලබා දීම සහ පවරා ගැනීම අපේ මුඛ්‍ය කාර්ය බවට පත් කරගන්න. මේක අපි පදනමක් හැටියට එලන්න ඕන. මේ පදනම මත මේක තමයි අපේ අත්විවරම. අපේ රට ගත්තොත් අත්විවරමක් නැති රටක්. අත්විවරමක් නේ. ඒ නිසා මේ රට ගොඩනැගීම ගැන හිතනවා නම් පළමු කොටම මේ අත්විවරම අපි ස්ථාපිත කරන්න ඕන. ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිය, යහපත් ආණ්ඩුකරණය, ජාතික සමගිය, නීති විධාන ආධිපත්‍යයට යටත් වූ නේද රාජ්‍ය, ඒ වගේම ගත්තොත් වංචා දූෂණ නාස්තියෙන් තොර පාලනය. මේක තමයි බේස් එක. මේක තමයි අත්විවරම. මෙන්න මේ අත්විවරම මත තමයි අපි අපේ රටේ ආර්ථිකයේ දිසානතිය කල්පනා කරන්නේ. ආර්ථිකේ ගත්තොත් හරි පැහැදිලි අපේ පදනම. කරුණු තුනකින් සමන්විතයි මූලධර්මයේ. එක, අපි අපේ රටේ නිෂ්පාදනයේ ඉදිරියට ගෙන ආ යුතුයි. නැතුව බෑ. ඔබ දන්නවා
අපි අසල්ස් රාජ්‍යන් 80 දශක අගභාගයේ කොතනද හිටියේ කියලා. හැබැයි රාජ්‍යන් අද කොච්චර නිෂ්පාදනයකට අත තියලා තියෙනවද කියන එක අපි දකිනවා. නිකන් අපි සාමාන්‍ය සරල භාෂාවෙන් ගත්තොත් ඉන්දියාවේ බෙහෙත් හදනවා අපි ඒවා ගෙනල්ලා බොනවා. ඉන්දියාවේ බිත්තර හදනවා අපි ඒවා ගෙනල්ලා බදිනවා. ඉන්දියාවේ ඇඳුම් හදනවා අපි ඒවා ගෙනල්ලා අඳිනවා. ඉන්දියාවේ ආහාර නිෂ්පාදනය කරනවා අපි ඒවා ගෙනල්ලා බුදිනවා. ඉන්දියාවේ බයිසිකල් නිෂ්පාදනය කරනවා අපි ඒවා ගෙනල්ලා පදිනවා. ඉන්දියාවේ ත්‍රිවිල් නිෂ්පාදනය කරනවා අපි ඒවා ගෙනල්ලා දුවනවා. මොකද්ද අපිට වෙලා තියෙන්නේ? එන යාලි අපිට තියෙන සක්්‍යතාවයන්, විභවතාවයන්, ජාතින්ද්‍ර විලඳපොලේ හැසිරීම් මේ සියල්ල ගැන කල්පනා කරපු යලි නව නිෂ්පාදන ආර්ථිකයකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. එහෙම නැතු කොහොමද යන්නේ? කොහොමද යන්නේ? අපි මේ කියන්නේ සියල්ලම නිෂ්පාදනය කළ යුතු කතාවක් නෙවෙයි. ඒක ඒක ඒ ඈත ගල් යුගයකට අයිති කතාවක්. සියල්ල නෑ, සියල්ල නිෂ්පාදනය. ලෝක කිසි රට සියල්ල නිෂ්පාදනය කරන්නේ. හැබැයි අපේ සක්්‍යතාවයෙන්, අපේ විභවතාවයෙන්, ජාත්‍යන්තර වෙළඳපොළ, අපේ සතුව තියෙන තාක්ෂණය, අපේ මානව සම්පතේ විභවයන් මේ සියල්ල කල්පනා කරලා, අපේ රටේ පිහිටීම මේ සියල්ල කල්පනා කරලා අපි අපිට සරිලන නිෂ්පාදන ආර්ථිකයේ මාදිලියක් අපි තෝරා ගත යුතුයි. මේ වැඩපිළිවෙල පුරාම අපි මොන ශේත්‍රවල ප්‍රමුඛතාවය දෙමින් අපේ නිෂ්පාදන මාදිලිය පනගන්වන්නේ කියන කරුණ අපි මේ කඩංගු වී තිබෙනවා. එක, එනම් නිෂ්පාදනය. දෙක, මේ නිෂ්පාදන ජනතාව සම්බන්ධ වෙන්න ඕන. ජනතාවගෙන් එළියට ඇදලා දාන ලද, ජනතාවත් එක්ක සබඳතාවයක් නැති නිෂ්පාදනයකින් ඇති පළක් නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අපේ නිෂ්පාදනය ග්‍රාමීය පළාත්වලට තල්ලු කරන්න ඕන. ග්‍රාමීය ජනතාව ගමේ ඉන්න කෙනා කොළඹ ගෙනල්ලා ආර්ථිකයට සම්බන්ධ කර ගැනීම නෙවෙයි. එයා ගමේම ඉන්න ගම. එයා ආර්ථික සහ සමාජ ජීවිතයක් අපි යාට උරුම කරලා දෙන්න ඕන. සමාජී වශයෙන් උඩට ගේන්න ඕන. එයා ආර්ථික වශයෙන් උඩට ගේන්න ඕන. ඒ නිසා මොකද කරන්න ඕන? නිෂ්පාදනය ඇති වෙන්නත් ඕන. ආර්ථිකේ ප්‍රසාරණය, ආර්ථිකේ පහළට තල්ලු වෙන්නත් ඕන. ආර්ථික ජනතාව සම්බන්ධ වෙන්නත් ඕන. දෙක, තුන, අත්පත් කරගන්න ආර්ථිකේ ජයග්‍රහණී සාධාරණව පොදු ජනයා අතර බෙදෙන්න ඕන. මේක කිව්වම සමහර විට අන්න අතින්ටි මේ කියන්නේ ගෙවල් දෙකක් තිබුත් ගෙයක් ගන්න, දැන් කියන කාර් දෙකක් තිබුත් කාර් එකක් ගන්න, එහෙම කතාවක් නේ. සාධාරණත්වය කියන්නේ ඒක නෙවෙයි. මොකක් සාධාරණත්වය? අපේ රටේ ජාතික නිෂ්පාදනයේ ඉහළම ඉන්න 10% භුක්ති විඳිනවා ජාතික ධනයෙන් 36%ක් සමාන 38.1%. පහළම ඉන්න 10%ට හම්බෙන්නේ රටේ සමස්ත ජාතික ධනයෙන් 1.1%. ඒ කියන්නේ මොකද්ද? පහළම ඉන්න ඉස්තරයක් උන්ට ආහාර සපය ගන්න බෑ, උන්ට බෙහෙතක් ගන්න බෑ, උන්ට වාතාශ්‍රය සහිත නිවසක ජීවත් වෙන්න බෑ, උන්ට උන්ගේ දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න බෑ, උන්ට මූණක හිනාවක් නෑ. මෙහෙම ඉස්තරයක් ඉන්න සමාජයේ අපි රටේ සංවර්ධනයක්, ආර්ථික සංවර්ධනයක් ගැන කතා කරලා පළක් තියෙනමද? අපේම රටේ පුරවැසියන් නිරාවර ඉන්නවනම්, අපේම රටේ ඉන්න දරුවන්ට අධ්‍යාපන ලබා ගන්න පහසුකම් නැත්තම්, අපේම ඉන්න වැඩිහිටියන්ට බෙහෙත් ගන්න නැත්තම්, ඒක මොකද්ද? ඒක කූරා ආර්ථිකයක්. අපි යෝජනා කරන්නේ මොකද්ද? පතුලේම ඉන්න පුරවැසියා දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ සාධාරණව ගලාගෙන යා යුතුයි. ඒක යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්, මනුස්සත්ව පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි ඒකට අර්ථකථනය කරන කොහොමද? ගෙවල් දෙකක් තිබුත් ගයක් ගන්න. හරිද? ඒව නෙවෙයි. එනිසා අපි මූලධර්ම අපි එතන පිහිටවමු. එතන පිහිටලා අපි අපේ නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා අපි සැලසුම් හදනවා. අපි දන්නවා ආර්ථිකේ රාජ්‍ය පංගුව අපි දන්නවා.
අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් ආණ්ඩුවට ආදායම භාණ්ඩාගාරයේ සල්ලි එනකොට රජ විසින් සපයන සේවාවන් ඉදිරිත් ආණ්ඩුවට ධනයක් එනවා. බාර් ලයිසන් එකක් දෙනකොට ආණ්ඩුවට ගාණක් එනවා. හැබැයි දැන් අයන්නේ බාර් ලයිසන් එක දෙනවා මන්ත්‍රීවරයෙකුට, එයා ඒක විකුණනවා කෝටි 3කට මේ දවස්වල. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් බාර් ලයිසන් එකක් ගන්න ආණ්ඩුවට ලයිසන් ගාස්තුවක් ගෙවන්න ඕන, ධනයක් එනවා. එහෙම නැත්නම් මොකද්ද වැලි පර්මිට් එකක් ගන්නකොට ආණ්ඩුවට ධනයක් එනවා. කියන්නේ ආණ්ඩුවෙන් යම් අවසර බලපත්‍ර වලට ආණ්ඩුව ධනයක් එනවා. වාහනයක් රෙජිස්ටර් කරනකොට ආණ්ඩුවට ආදායමක් එනවා. හැබැයි අපේ සමස්ත ආදායම් බැලුවොත් ඒ රජ විසින් සපයන සේවාවන් සඳහා අය කරන ගාස්තුවෙන් ලැබෙන ආදායම ඉතා කුඩා ප්‍රමාණයක්. රජේ වැඩිම ආදායම් පංගු ලැබෙන්නේ බදු ආදායම් වලින්. ඒ කියන්නේ මොකද්ද? ආර්ථික ක්‍රියාකාරීත්වයන්ගෙන්. එහෙමනම් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න නම් ආර්ථික ක්‍රියාකාරීත්වය පුළුල් කරගන්න ඕන. ආර්ථික ක්‍රියාකාරීත්වය පුළුල් කරගන්න නැතුව භාණ්ඩාගාරයට ධනෙ උත්පාදනය කරන්න බෑ. රජය කියන්නේ ධනෙ උත්පාදනය කරන්නේ නෑ. රජය කියන්නේ ධනය එළිය නිෂ්පාදනය වෙන ධනෙන් පංගුවක් අරගෙන වියදම් කරනවා. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපි උපරිම සහාය දෙන්න ඕන එළියේ ආර්ථිකයට. මේ කියන්නේ කර්මාන්ත, ව්‍යාපාර, ව්‍යවසායකයන් අලුතින් ගොඩනගෙන අපි සහාය දෙන්න ඕන. ඉතින් අපි ආණ්ඩුව මොකද කරන්නේ? එළියේ රජය නියාමනය කරමින් සමහර ඒවා තාක්ෂණය ලබා දෙමින් ප්‍රාග්ධනය උදව් කරමින් ලංකාවෙන් එළියට යන්න පුළුවන් වෙළඳපොළක් හොයා ගනිමින් අපි මොකද කරන්නේ? අපේ කර්මාන්තකරුවට ව්‍යවසායකට සහාය දෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකේ අනාගතයේ පුරෝකථනයන් ගැන කල්පනා කරමින් අපිට මේ ශේස්ත්‍රයේ කවර ඉලක්කයකට යා හැකිද කියලා සැලසුම් සකස් කරනවා. ඒක රාජ්‍ය කාර්යභාරය. සංචාර කර්මාන්තය, ලෝකයේ තියෙන තලනයන් අනුව, අපේ රටේ තියෙන ස්වභාවයන් අනුව, අපිට තියෙන විභවතාවයන් අනුව කොච්චර ඉලක්කයකට යන්න පුළුවන්ද? ඒක සකස් කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ඒක පෞද්ගලික හෝටල් හිමියෙකුට ඒක සකස් කරන්නත් බෑ. ඌට එම මැන්ඩේට් එකකුත් නෑ. ඒ වරම තියෙන්නේ කාටද? ආණ්ඩුවට. එනිසා ආණ්ඩුව අපි මොකද කරන්නේ? සෑම ශේස්ත්‍රයකටම ඉලක්ක සහගත වැඩසටහනක්. සංචාර කර්මාන්තය මෙතින්නම් මෙතින්ට. අපි හිතලා තියෙනවා අවම අවුරුදු කීපයක් ඇතුළත මිලියන 4ක සංචාරයන් කැඳවීමට අපි බලාපොරොත්තු වෙනවා. හරි. අයිටි කර්මාන්තය අද 1.2ක ඩොලර් බිලියන 1.2ක ආර්ථිකයක් තියෙන අයිටි කර්මාන්තය අපි එක ඩොලර් බිලියන 5කට ගෙනියන්න සැලසුම් හදනවා. මැරයින් ඉන්ඩස්ට්‍රි එක. ඒක අපිට විශාල විභවතාවයක් තිබෙනවා. ඒකට අපිට ඩොලර් බිලියන නේද සැලකිතු 5කට ආසන්න ගණනකට අපිට ගෙනියන්න අපි සැලසුම් හදනවා. ඒක කරන්නේ කවුද? රජයේ. අන්නේ හදනලද සැලසුමට අපි පෞද්ගලික ආයෝජකයට ආරාධනා කරනවා. පෞද්ගලික ව්‍යවසායකට ආරාධනා කරනවා. මෙන්න මෙහෙම අපි ඉලක්කයක් හදලා තියෙනවා. ඔබ බය නැතුව එතනට ආයෝජනය කරන්න. රජයේ මේ ඉලක්කයට මේ ශේස්ත්‍ර මෙහෙයුම සඳහා මැදිහත් වෙනවා. ඒකට අපිට සරුපහේ කාමර මෙච්චර ඕන වීවි. සූපවේදීන් මෙච්චර ඕන වීවි. මග පෙන්වන්නන් මෙච්චර ඕන වීවි. සංචාරකයන් ගෙන යන වාහන මෙච්චර ඕන වීවි. ඔබ බය නැතුව ඒ ශේස්ත්‍රයට ආයෝජනය කරන්න. ඒ ආයෝජනය කරපු කෙනා යම් මේකින් කඩා වැටුණු නැවත ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මොකද අර ටාගට් එකට යන්න එයා ඕන. අපේ රටේ මොකද වෙන්නේ? හොටෙල් ආරම්භ කරනවා, බැංකුවලට උගස් වෙනවා, එයා වැටෙනවා, දේපලත් විකුණලා නන්නත්තර වෙනවා. අපි එහෙම නෙවෙයි. එයාගේ ආර්ථිකයට අපි ඇදගත්තා නම් අපේ ඉලක්කයට යන්න එයා ඕන. එයා වැටෙන හැම වෙලාවකදීම ආණ්ඩුව සහය දීලා නැවත එයාගේ ශේස්ත්‍රේ රඳව ගන්න උදව් කරනවා. කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් මේ ආර්ථිකය හදන්න අපි සහාය දෙන්නම්, අපි මැදිහත් වෙන්නම්. ඔබ ඔබගේ අත්පත් කරගන්නා උපයා ගන්නා ධනෙන් සාධාරණ පංගුවක් ආණ්ඩුවට බද්දක් ලෙස ගෙවන්න. ඔබ ගෙවන හැම බද්දකම, හැම රුපියලකම විනිවිද භාවයෙන් ඒකට මොකද්ද උනේ කියලා අපි ඔබට කියන්නම්. අපි හිතනවා අවුරුදු දෙක තුනක් ගියාට පසුව ආරම්භෙදි බැරිවි තමන් වර්ෂයේදී තමන් ගෙවන ලද බදු ප්‍රමාණය
ඒ බද්ධ වියදම් කරේ මොනවටද කියන එකත් පිළිබඳව SMS පණිවිඩයක් බදු ගෙවපු කෙනාගේ ෆෝන් එකට එවනවා. ඔබ මෙච්චර මුදලක් කෙව්වා, ඒකෙන් අධ්‍යාපන සඳහා මෙච්චර වැය කරා, ඒකෙන් සෞඛ්‍ය සඳහා මෙච්චර වැය කරා, යටිතල පහසුකම් වර්ධනය කරන්න මෙච්චර වැය කරා කියලා ඔබට දැනගන්න පුළුවන් ඔබේ බද්දට මොකද වුනේ කියලා. අපි ඔබට නැවත නැවත කියන්නම්, ඔබගේ මදු මුදල් සාංගික දීපල බලා ගන්නවා වගේ අපි පරිස්සම් කරලා හැම සතයක්ම පුරවැසියන්ට යොදවන්න. ඉතින් ආර්ථික එතනින් චලනය වෙනවා. හැබැයි තමාර ශේස්ත්‍ර අපිට තිබෙනවා. සමහර ශේස්ත්‍ර අපිට අත්පත් කර ගැනීම සඳහා තාක්ෂණයේ නේ. තව ශේස්ත්‍ර වලට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය, ප්‍රාග්ධනයේ නේ. සමහර ශේස්ත්‍ර තියෙනවා අපිට එහෙම මාකට් එක අල්ල ගන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕන? සමහර ශේස්ත්‍ර සඳහා අපි විදේශ ආයෝජන කැඳවන්න ඕන. ඇයි? අපිට තාක්ෂණයේ නැත්තම් ඒ තාක්ෂණයේ තියෙන සමාගම් අපි කැඳවන්න ඕන ලංකාවට. හරිද? හැබැයි මතක තබා ගන්න, අපි කැඳවන්නේ නැහැ පෙට්‍රල් සෙඩ් වල සෙඩ් ගහ නේද, පෙට්‍රල් සෙඩ් වල තෙල් ගහන නම් ආයෝජකයෙක් ඉන්නේ. ඒ කරගන්න පුළුවන් නේද? දැන් 200ක් දුන්නා නේ, මොකටද? මොකද්ද කියන තාක්ෂණය? මොකුත් නැහැ. හැබැයි තාක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන් අපි ආයෝජන කැඳවනවා. සමහර ශේස්ත්‍ර තියෙන මේ වෙලාවේ අපි කරන්න ඕන. නිකන් ගත්තොත් මොකද්ද, වින් පවර් පැත්ත ගලුවොත් සාමාන්‍ය කෙනා ගිගාවොට් 40 ගිගාවොට් 40ක ධාරිතාවක වින් පවර් තියෙනවා කියලා. එතකොට අපිට ප්‍රාග්ධනේ නැත්තම් මොකද කරන්න ඕන අපි? නෑ, අපි ප්‍රාග්ධනේ හොයා ගන්න කම් සුලම් බල ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර ඉන්නද බෑ. හැමදාම හුලං හමනවා. එහෙනම් මොකද කරන්න ඕන? දැන් එතන ධාරිතාවක් තියෙනවා නම් දැන් අපි එතෙන්ට ආයෝජනයක් කරනවන්න ඕන. අපිට ප්‍රාග්ධනේ නැත්තම් ප්‍රාග්ධන වෙනු ආයෝජනයක් කරනවන්න කැමතියි. සමහර ඒවා තියෙන අපිට වෙළඳපොළ. මොකද දැන් ලෝකයේ වෙළඳපොළ කියන්නේ ඉරිදපොළ වගේ නෙවෙයි. අපි බහන් දදලා අපිට ඕන තැනකට ගිහිල්ලා විකුණන්න බෑ. ඒවා තියෙන්නේ වෙළඳපොළ දාමයන් ගොඩ නැගිලා තිබෙනවා. මාකට් චේන් එක තමයි තියෙන්නේ. ඒ නිසා සමහර ආයෝජකයන් අපිට ගේන්නේ නෙවෙයි. අපිට ඒවා නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි අපිට මාකට් එකට යන්න බෑ. එහෙනම් අන්නේ මාකට් එක තියෙන ආයෝජකිනුත් අපි ගේන්න සැලසුම් කරන්න ඕන. ඒ නිසා අපි ඍජු විදෙස් ආයෝජන කැඳවීම සඳහා මූලික ප්‍රතිපත්ති මෙලෙස අපි එකඟයි. ඒ කරන්න ඕන. ඒ වගේම ඒකට අවශ්‍ය වෙන යටිතල පහසුකම්, ඒකට අවශ්‍ය නීතිමය වෙනස්කම්, ඒකට අවශ්‍ය වෙන ආයතනවල ඒකාබද්ධ කිරීම සියල්ල අපේ වැඩපිළිතුළ අඩංගු කර තිබෙනවා. ඒ වගේම අපි දේශීය විදේශීය සෑම ආයෝජකන අපි එක කතාවක් කියනවා. ඔගොල්ලෝ ආයෝජන අරගෙන ඉන්න අපි ප්‍රසිද්ධියත් කියන්න පුළුවන්, අපිට යාගේ මූණට කියන්නත් පුළුවන්, අපිට ඕගොල්ලන්ගෙන් ඇල් වතුර වීදුරුවක්වත් එපා. අපි බලන්න ව්‍යාපෘතිය රටට හොඳද ජනතාවට හොඳද කියන එක විතර අපේ සාධකය. පසුගිය දශක ගණනාවක් අපේ රට ආපු ව්‍යාපෘති කොච්චර හැරිලා ගියාද, කොච්චර ආපස්සට ගියාද? මම පොඩි උදාහරණයක් කියන්න, මේ බරපතලකම තේරුම් ගන්න. අපේ කැලණි තිස්ස කෙරවල පිටි ආදී බලාගාර පද්ධතිය හදලා තියෙයි. ඒක පුළුවන් අපිට LNG වලට කන්වර්ට් කරන්න පුළුවන්. කියන්නේ ස්වභාවික ගෑස් වලට හරවන්න පුළුවන් ඒ බලාගාර පද්ධතිය. කෙරවල පිටේ බලාගාරය හැදුවේ මේම තාක්ෂණයත් එක්ක. හැබැයි తాවකාලිකව අපි මොකද කරන්නේ? ඒවා නැත්තා වලින්, එහෙම නැත්තම් ඩීසල් වලින් දුවනවා. ඩීසල් ලීටරකින් අපිට හදන්න පුළුවන් යුනිට් 3යි. ඩීසල් ලීටර 360ක් වුණොත් 120ක් කරන යුනිට් එකක් හදන්න. නැත්තා ලීටරකින් අපිට හදන්න පුළුවන් එක දෙවිතෙල් ලීටර අපි හිමිතුවත් හදන්න පුළුවන් ලීටර යුනිට් 3යි. 210ක් වුණොත් රුපියල් 70ක් යනවා. හැබැයි මේ බලාගාර පද්ධතිය LNG වලට කන්වර්ට් කරොත් රුපියල් 30යි. දැන් අපි මොකද කරන්නේ? රුපියල් 70ට 120ට හදනවා. අවුරුදු 14ක් මුළුල්ලේ අපි 70ට 120ට හදනවා. මෙතන LNG වලට පරිවර්තනය කරන්න අපිට LNG ගැන නල පද්ධතියක් වුණා, ගබඩා කරන්න ගබඩා පරයන්තයක් වුණා. මොකද වුනේ? මහින්දගේ ආණ්ඩුව මේක ඇද ඇද හිටියා 2015 රනිල් මෛත්‍රී ආවා. රනිල් මේකට ජපාන් සමාගමක් ගෙනාවා. මෛත්‍රී කොරියන් සමාගමක් ගෙනාවා. ජපාන් සමාගමනත කොරියන් සමාගමනත රණ්ඩුව පටන් ගත්තා. මෛත්‍රී සහ රනිල් අතර ගැටුම පටන් ගත්තේ ඔතනින්. මේකෙන් පටන් ගත්තා. හරිද? අවුරුදු 5ක් රණ්ඩු වුණා. අපි ඩීසල් වලින් දෙවිතෙල් වලින් විදුලි හදනවා. නැවත විදුලි බල මණ්ඩලය පර්යන්ත පද්ධතියට ටෙන්ඩර් එකක් ඇඳෙව්වා.
නල පද්ධතියට තෙල් සංස්ථාව ටෙන්ඩර් එකක් ඇඳෙව්වා. ටෙන්ඩරේ විවෘත කරන්න ඔන්න මෙන්න කියලා තිබියදී බැසිල් රාජපක්ෂ නිව් ෆෝට්‍රස් කියන සමාගම ගෙනාව. නතර වුණා. දැනුත් නේ. අදත් අපි රුපියල් 120ට යුනිට් එකක් හදනවා. රුපියල් 70ට යුනිට් එකක් හදනවා. රුපියල් 30ට යුනිට් එකක් හදන්න තිබියදී. මොකද ප්‍රශ්නේ? කොරියන් සමාගම කාටද දෙන්නේ? ජපාන් සමාගම කාටද දෙන්නේ? නිව් ෆෝට්‍රස් වලින් කාටද ලැබෙන්නේ? ටෙන්ඩරින් කාටද ලැබෙන්නේ? උත්තරය. එනිසා අපේ රටේ මේ ව්‍යසනයේදී මම නැවත නැවත කියන්න. විදේශ ඍජු ආයෝජන ලංකාවට එන්නේ නැහැ. එන්න ඕනෙත් නෑ. 1978 ඉඳන් 2022 දක්වා මුළු අවුරුදු 44ටම ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 22යි. වියට්නාමේ ගිය අවුරුද්දේ විතරක් ඒ ගාන එක අවුරුද්දක. අපිට අවුරුදු 44ක් මේ ගාන. එනිසා අපි ඍජු විදේශ ආයෝජන කැඳවනවා එක කතාවයි කියන්නේ අපිට ඇල් වතුර වීදුරුවක්වත් එපා. අපි එතන ගිහිනු. ඊටසේ මේ ආර්ථිකය මෙතෙන්ට යනකොට මේකට සරිලන ලෙස අපේ රටේ අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණයක් ඇති විය යුතුයි. අපි හිතනවා අපේ රටේ හරියට බැලුවොත් අපේ රටේ අපරාධය අධ්‍යාපන අතර සබත්තාවයක් තිබෙනවා. දුප්පත්භාවයේ අධ්‍යාපන අතර සබත්තාවයක් තිබෙනවා. මත්කුඩු පාවිච්චි අබ්බැහිවීමයි අධ්‍යාපන අතර සබත්තාවයක් තිබෙනවා. ඒ නිසා අපේ රාජ්‍ය යලි ප්‍රතිස්ථාපනය කිරීමේදී අධ්‍යාපනයට විශාල කාර්යභාරයක් පැවරුණා. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ අධ්‍යාපනයේ මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන ගැටලු, පාසල් පද්ධතිය විශාල විසමතාවෙන් නිර්මාණය වී තිබෙනවා. මා දන්නවා සමහර අවුරුදුවල ඉස්කෝල 500කට විතර එක ඇප්ලිකේෂන් එකක්වත් ඉන්නේ නැහැ. හැබැයි ඉස්කෝලේ තියෙනවා එක ළමයෙක්වත් ඉල්ලන්නේ නැහැ ඉස්කෝලේට යන්න. සමහර ඉස්කෝලේ තියෙනවා එක ළමයෙක් ඇප්ලිකේෂන් අවිලා තියෙනවා. පළවෙනි පන්තිය. ළමයි දෙන්නයි ඇප්ලිකේෂන් අවිලා තියෙනවා. ඉස්කෝල 1200කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා ළමයි 50ට අඩුයි. මොකද වෙලා තියෙන්නේ? පාසල් පද්ධතියේ විශාල විසමතාවයක් තිබෙනවා. එනිසා ඒක දෙමව්පියන්ටත් බරක් වෙලා තියෙනවා, දරුවන්ටත් බරක් වෙලා තියෙනවා. අද දරුවා ඉගෙන ගන්නවට වඩා නේද පාසල පාන්දර නැගිටින්න යන්නේක විශාල ව්‍යසනයක් ඇති වී තිබෙනවා. එනිසා අපි අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර ලෝක රටවල් තියෙනවා තමන්ගේ පදිංචිය මාරු වුණාම මාරු වෙන තැන ඉස්තියෙන ඉස්කෝලේට දරුවා දානවා. එතනින් එයාගේ පදිංචිය මාරු වුණාම එතන තියෙන ඉස්කෝලේට දරුවා දානවා. අපි පදිංචිය මාරු කරනවා ඉස්කෝලේ හොයාගන්න. ඒ පදිංචිය මාරු කරපුවාම තියෙන ඉස්කෝලේට දරුවා දානවා. අපි පදිංචිය මාරු කරනවා දරුවා දානවා. ඒ නිසා අපි කිලෝමීටර 3ක්ට වඩා උpperyම දුරක් කිසිම දරුවෙකුට යන්න නොවන පරිදි සෑම පාසලක්ම මේ විෂමතාවය වෙන් කළ දියුණු කරනවා. විෂය පද්ධතිය වෙනස්කම් කරනවා. අධ්‍යාපනිකන ඒකරීකී පාරක් නෙවෙයි. පැතුරුණු පාරවල් ගොඩක් අධ්‍යාපනයේ. එනිසා අධ්‍යාපන විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයට අවශ්‍ය වෙන දියුණු මානවය හදන්න සරලව ගත්තොත් ඥානවන්ත දරුවෙක්, නිරෝගී සම්පන්න දරුවෙක්, ධෛර්යවන්ත දරුවෙක්, තෙතමනයක් තියෙන දරුවෙක් හදන්න ඕන. අපිට අර දැනුම තියෙන දරුවෙක් ඉන්නවා. හැබැයි සමහර විට එයා නිරෝගී නෑ. දැනුම තියෙන දරුවෙක් ඉන්නවා. සමහර විට එයාට ඔරොත්තු දීමේ හැකියාව නෑ. දැනුම තියෙන දරුවෙක් ඉන්නවා. හැබැයි එයාට තෙතමනේ නෑ. හෘද සාක්ෂි නෑ. අධ්‍යාත්මේ නෑ. අපි අධ්‍යාපනය යන්ත්‍ර බවට පත් කරලා තිබෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනයේ යලි ප්‍රතිස්ථාපනය කිරීම වැඩපිළිවෙල අපේ තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවාහන මේ අධිශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳ අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා ඉතික් ගැන අපි මේවා පීවරෙන් පීවර ඉටු කරගන්න තෙක් අපේ සාමාන්‍ය පුරවැසියන් අපි බලාගත යුතුයි. අද ආහාර ගන්න බැරි, දරුවන්ට උගන්වන්න බැරි, වැඩිහිටියන්ට බෙහෙත් ගන්න බැරි පවුල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔවුන්ට අපි මාසික දීමනාවක් දෙන්න යෝජනා කරනවා. ඒ වගේම ආහාර අධ්‍යාපන සෞඛ්‍ය වැනි ශේත්‍ර වලට ඇතුළත් කරලා තියෙන වැඩබද්ද අපි ඉවත් කරන්න ඕන. ඉතා කෙටි කාලයක් ඇතුළත විදුලි බිල, තෙල් බිල අපිට අඩු කළ හැකි. ඒ නිසා මොකද කරන්න ඕන? අපි ආර්ථිකේ පිම්මක් ගන්න තෙක් පුරවැසියන් අපි බලා ගන්න ඕන. මේ සමාජෙන් පිටබං කරලා තියෙන ආබාධිත ලක් වූ පුරවැසියන් අපි බලා ගන්න ඕන. කිසි කෙනෙක් තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත, නගරේ ග්‍රාමීය භාවය මත, තමන්ගේ ජාතිකත්වයන් මත, තමන්ගේ
ආබාධිත නැද්ද කියන එක මත ඒ කිසිවක් මත කිසිදු පුද්ගලයෙක් හුදකලා වීමකට හෝ නේද අසමාන ලෙස සැලකීමට භාජනය නොවිය යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යනු සෑම පුරවැසියන්ම සාධාරණ ලෙස බලා ගන්න ආණ්ඩුවක්. මනුස්සත්වයෙන් පිරි ආණ්ඩුව. නේද පොහොසත් රටක් හැම පුරවැසියන්ගේ මූණට හිනාවක් ගෙන ලස්සන ජීවිතයක්. අන්න ඒ වෙනුවෙන් අපි මේ පොරබදනවා. අපිට මේක ඉතාමත් පියවරෙන් පියවර සැලසුම් සාගත අපිට ඉස්සරහට ගෙනිත්තොත් සහතික වශයෙන් මේ රට පොහොසත් බවට පත් කර හැකි අපේ ජනතාවට ලස්සන ජීවිතයක් ගෙන දිය හැකි. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම එකතු වෙමු පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුති හැම දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.